ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මීළඟට ටෙස්ට් තරගයකට මුහුණ දෙන්නේ එංගලන්ත කණ්ඩායමත් එක්ක. මේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. සිම්බබ්වේ කණ්ඩායම එක්ක තරගාවලිය ගත්ත අත්දැකීම් එක්ක එංගලන්තයට මුහුණ දෙන විදිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණ කමිටු සභාපති අසන්ත දමෙල් අදහස් දක්වලා තිබුණා. හැබැයි අපි අපේ මූලික දේවල් කළොත් එංගලන්තයේ පීඩනයට පත් කරන්න පුළුවන්. අපි වේගපන්දු යවන්නන්ට ටෙස්ට් තරගවල දෙන්න පුළුවන් දායකත්වය ගැන දැන් අපි පුහුණුකරුවෝ වැඩිපුර හිතනවා. සිම්බබ්වේක උනත් ලක්මාල් පන්දුවාර 87ක් කැව්වා. ලහිරු පන්දුවාර 80ක් කැව්වා. ඒක හොඳ තත්ත්වයක්. මොකද තනතිරු වේගපන්දු යවන්නන්ගේ තනතිල් නෙවෙයි. ප්‍රතිකරුවන්ගේ තනතිලිවල ලකුණු නොදී පන්දු යවන එකක් වේගපන්දු යවන්න පෙන්නපු හොඳ ලකුණක්. අනිත් දේ තමයි අපේ ප්‍රතිකරුවෝ ලොකු ඉනිම් සෙල්ලම් කළා. මැතිව්ස් මෙන්ඩිස් දිත්ත ශතක ගත්තා. අනිත් පැත්තෙන් බැලුවම ඇඹුල් දෙනිය හොඳට පන්දු යවුවා. එයා තාම ටෙස්ට් තරඟ 6-7ක සෙල්ලම් කරලා තියෙන්නේ. ප්‍රතිකරුවන්ගේ තනතිලිවල පන්දු යවන විදිය ගැන ඉස්සරහට තව ඉගෙන ගනිද්දී එයා හොඳට පන්දු යවයි. අපි දවසින් දවස ඉස්සරහට යනවා තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා එංගලන්ත ටෙස්ට් තරගාවලියට සූදානම් වෙද්දී ලොකු වෙනසක් වෙන එකක් නැහැ. අපි කොතනද ඉන්නේ කියන දේ අපිටම හොඳට බලා ගන්න පුළුවන් එංගලන්තයට මුහුණ දෙන විදිහෙන්. සිම්බබ්වේවල සිදු වූ අඩුපාඩු නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක තත්ත්වයන් වුණා කියලා තමයි අසන්ත කියලා තිබුණේ. එහෙම තිබුණු පහසුකම් එක්ක හරි විදිහට දැවි යාම විමසන්න ප්‍රතිරූපණ බලන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ අඩුපාඩුව නිසා අපිට තරගාවලියේ අවාසිදායක තීරණ ලැබුණා. චන්දිමාල් එක වතාවක සපත්තුවේ පන්දු වැදී ගින් දැවිගේ ක්‍රීඩක එක් විදිහට නම් වුණා පළවෙනි ටෙස්ට් තරගයේදී. දෙවෙනි තරගයේ ඔහුට ක්‍රීඩා කරන්න උනේ තරඟ ආරක්ෂා කරගන්න ඉනිමක්. පන්දු 75කදී ලකුණු 13ක් ගත්තා. ටෙස්ට් තරගයක ගත්ත ලකුණු ප්‍රමාණය නෙමෙයි බලන්න ඕන. එක එක අවස්ථාවට අනුව ක්‍රීඩකයෝ කොහොමද සෙල්ලම් කළේ කියන එක. එනිසා චන්දිගේ දක්ෂතා ලකුණු වලින් මනින්න අමාරුයි. දෙවෙනි තරගයේ බ්‍රෙන්ඩන් ටේලර් ස්විප් හරක් ගහන්න යද්දී අත්ආවරණයේ වැදුණු පන්දුවක් අපි උඩ පන්දුවක් විදිහට රැකගත්තා. ලකුණු 7ක් අරගෙන ඉද්දී. හැබැයි ඒ වෙලාවේ අපිට තීරණය නොලැබුණ නිසා තරගයේ තරමක් වෙනස් වුණා. රසාගේ ලේසි උඩ පන්දුවක් ඇඹුල් දිනේට අතහැරුණා. මේ වගේ අවාසනාවන්ත සිද්ධි නිසා දෙවෙනි තරගයේ අපිට තිබුණු වාසිය ගන්න බැරි වුණා. ඉතින් මේ වගේ තාක්ෂණික ගැටලුත් අපෙන් වුණු වැරදිත් නිසා තරගාවලිය අපිට ලබා ගන්න තිබුණු ප්‍රතිඵලය ගන්න බැරි වුණා. මේ තත්ත්වයත් එක්ක අපි තරගාවලිය අවසන් කළ විදිය ගැන මම නම් සෑහීමකට පත් වෙනවා. ඇන්ජලෝ මැතිව්ස්ගේ වෙනස් වීම ගැනත් සිම්බබ්වේ තරගාවලියෙන් පස්සේ අසන්ත අදහස් දක්වලා තිබුණා. මැතිව්ස්ගේ බර කිලෝ 6 මාරකින් අඩු කරගෙන තියෙනවා. පසුගිය කාලේ මහන්සි වෙලා මැතිව්ස් කරගත්ත ඒ වෙනසත් එක්ක පුහුණුකරුව කියන්නේ කඩලු අතර දුවන එක වගේම මැතිව්ස්ගේ පන්දු රැකීමත් ගොඩක් දියුණු වෙලා කියලා. සිම්බබ්වේ වලදී පැය 10ක් ප්‍රතිහඹේ යෙදෙනවා කියන්නේ ලේසි නැහැ. අපි දැක්ක මැතිව්ස් ඒ ඉනිමේදී මහන්සියක් නැතුව සෙල්ලම් කරන විදිය. ඔය විදිහට තමයි තේරීම් කමිටු සභාපති වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවත් වන අසන්ත අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.